ආම් ග්‍රාවන් ඒ කියන ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් දිනපිට ආමු මට 28 දිනකට එහෙම ගියා සරණයි සකල ලෝකවාසී සියලුම බෞද්ධ සදෑවතුනි ශ්‍රී ගෞතම සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2561ක ඇවෑමෙන් වෙනදාමෙන් පින්බර වෙසක් පුන් පෝ දිනක් අදත් උදා වුණා එදා වැදගත් සිදුවීම් රාශියක් සිදු වුණු මේ උතුම් වෙසක් පෝ දින ඒ සිදු මහා කරුණා දිය පොදින් මේ පිට වෙසෙනා ප්‍රාණාප්‍රාණී සියලුම දෙනා නිවී සැනසුණා ඒ උතුම් ධර්මාලෝකයෙන් මුළු තුන්ලෝ සතුන්ගේ සිත සනසාලු අසහාය අනුපමේය ලෞතර සම්මා සමුද්‍රජානන් වහන්සේගේ අසිරිමත් උත්පත්තියත් සෞරද දුෂ්කරක්‍යාවෙන් පසු වී අසුත බෝසල වක්ෂේ උතුම් බුද්ධත්වයත් සියලු ධර්මස්කන්ධයන් මෙහි පිට ඉතිරි කරමින් තුන්ලෝම කම්පා කරමින් සිදුනා වූ බුද්ධ පරිනිර්වාණයත් එකම දිනයක හේතුණු මෙවන් වෙසක් පුන් පෝ දිනක මිනිසත් බව ලැබූ ඔබ අප සියලු දෙනා සත්පුරුෂාර්ෂයේ මැද්දේ මෙවන් උතුම් පින්බිමක මුණ ගැසීමට තරම් පුණ්‍යවන්තයෝ වූවා මෙවන් තවත් නොනිමේ වැදගත්කම් රාශියක් පිරුණු සුබ සුබ වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට සත්පුරුෂ නිවාන මාධ්‍ය ජාලය කලින් නිරිබි පොහොය දිනයන්හි සූම් තාක්ෂණය ඔස්සේ විවිධ වැඩසටහන් සිදු කරා අද ප්‍රථම වරට සජීවීව පානතුර බලාන ශ්‍රී විජය සෞගත විද්‍යාල මාපිරියන් භූමියේ සිට සිල් සමාදාන වැඩසටහන සඳහා ඔබද බුද්ධ ලම්මන ප්‍රීතියෙන් යුතුව ගෞරවයෙන් ශ්‍රද්ධායෙන් සිත කය වචනය සංවර කර ගනිමින් එක්වන ලෙස ආරාධනා කරනවා එසේනම් මෙතන් සිට මේ පින්කම ආරම්භ කිරීමට අප මාධ්‍ය ජාලය සූදානම් අද දින මේ උතුම් පින්කමේ බොහෝ දින සජීවී සීල සමාදාන වැඩසටහන සඳහා විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ප්‍රියානි හෙටියාරච්චි මහත්මිය වෙන අතර වැඩසටහන සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන්නේ විදේශගතව සිටින ප්‍රදීප් ලක්මාල් මුණසිංහ මහතා සහ ගුණවතී තිසේරා මහත්මිය බවද මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන කැමැත්තෙමි. එසේනම් මෙතැන් සිට අප සදහැවතුම් උතුම් වූ නිර්වාණ මගට සරසන්නා වූ පිරිත් දේශනාවක අප සමග ඉරියානුකම්පායෙන් සජ්ජායනා කරන ලෙස වැඩමවා වදාළ නම කියන්නට අවසරයි පූජනීය කැටවල ඥානානන්ද ස්වාමීන් වහන්සේ අපි වහන්සේගේ නම් පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා සාදු සාදු සාදු
ළමයා ගරු සාදුකාරයක් පවත්වන්න. දැන් හැම දිනම සද්ධාවෙන් බත්යෙන් යුතුව පිරිත් ධර්ම ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පනායිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ හිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්කිනේයෝ අංජලි අනුත්තරම් පුඤ්ඤක්කේතං ලෝකස්සති ඒතේන සච්ච ජේන සොත්තිතේ ඔතු සම්බදායේතේන වජ්ජේන සබ්බ රෝගෝ විනාසතු ඒතේන වජ්ජේන ඕතු තේජාය මංගලං ඒවං මේ සුතං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ කස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්කන්තාය අභික්කන්තවන්නා කේවල කප්පං ජේතවන ඕභාසෙත්වායේන භගවා තේනුපසංකමි කමිත්වා භගවන්තං අභිවාදෙත්වායේක මන්ත අත්තාසීඒකමන්තන් ටිතාකෝසා භගවන්තංගාතාය අජ්ජභාසී බෞදේවා මනුස්සාච ලානියචින්තයුන් ආකංකමානසොත්තාන බ්‍රෝයි මංගල මුත්තමං අසේවනාච පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයාන
etam mangala muttamam patiropadesa soca pumbe ca tata punyata atta samma etam mangala muttamam bahu saccanca sippanca vinayoca kito subhasita ca avaca etam mangala muttamam mata pitu pattanam putta darasa anakula ca kammanta etam mangala muttamam dananca dhamma jatakananca sangho anavajjani kammani etam muttamam arati virati papa majjapana ca sanyamo appamado ca dhammesu etam mangala garavo ca nivato ca santutti ca katanyuta kalena Savanam etam mangala muttamam kanti ca sova Samanam ca dasanam kalena dhamma sakaccha etam muttamam tapo ca brahmacariyam ca ariya saccana dassana nibbana sacci kiriya ca etam puntassa loka dhammehi cittam yassana kampati Kang virajangke mang etam mangala muttamam etadisani Tvana sabbattam aparajita sabbatta sottin Tante sam mangala muttamanti etena sacca Jena sottite otu sambhada etena Vajjena sabbe rogo vinassato etena sacca Otu te jaya mangalam yani de bhutani samagatani bhumma Niva antalikke sabbeva bhuta sumana bhavanto atopi kaccha sunantu basitan tasmai bhuta meta sabbe mettaṃ karota manusiya apajaya divacaratto ca ye balen tasmāyine rakkata appamattāyaṃ kiñci idavāuraṃ vāsagge suvāyaṃ ratanaṃ panītaṃ anu atti tathāgatena idampi bhunde ratanaṃ panītaṃ etena suvatti otu kayaṃ virāgaṃ amataṃ panītaṃ yadajja sakya muni samāyito na tena dhammena samatti idampi dhamme
ratanam panitang etena saccena suvatti yam bunda setto parivannai sucin samadhimanantarikanya samadhinatena samona vijjati dampi dhamme ratanam etena saccena suvatti oto e poggala atta satam chattari etani yugani onti te dakkinei asugatassa ete sudinnani mappalani dampi sanghe ratanam etena saccena suvatti oto e soppayotta manasa nikkamino gotama sasanam ete pattipatta amatam laddha mudane botem bunda mana idampi sanghe ratanam etena saccena suvatti oto yatinda kilo patavinsito catobbi vatebbi asampakampiyo tatopaman sappurisang yo ariya sacchani avecce passati dampi sanghe ratanam etena saccena suvatti oto e ariya sacchani vibhava gambhira panyena sudesitani kinchapite onti pusappa nate bhavannattamam adiyante dampi sanghe ratanam etena saccena suvatti oto savassa dassana sampa tayassu dhamma jayita bhavante sakkaya ditti vichikicche සීලබ්බතං වාපි අදත්ති කිංචේ චතෝ අපායේ ච විප්ප චචාබිධානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං එතන සච්චන සුවත්ති ඕතුකින් චාපිසෝ කම්මං පාපකංකායේන වාචාවුද චේත සාවා බම්බෝසෝ තස්ස චාදාය අබබ්බදාදිට්ට පදස්ස වුන්තායි දම්පි සංගේ පනිතං ඒතේන සච්චේන සුවත්ති ඕතු අනප්ප ගුම්බේ පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පට මස්මින් ගිම්මේ තතෝපමං වරං අදේසයි නිබ්බාන ගාමින් පරමන්විතාය ඉදම්පි බුද්ධේ පනිතං ඒතේන සච්චේන සුවත්ති ඕතු වරෝ වරඤ්ඤෝ වරදෝ හරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ධම්පි බුද්ධේ රතනං ඒතේන සච්චේන සුවත්ති ඕතු කීනම් පුරාණං අවං නත්ති සම්භවං විරත්
ආයති කේබාස්මින්තේ කින බීජා අවිරෝලෙච්ඡන්දානිබ්බන්ති යතාරම් පදීපෝයි දම්පි සංගේ රතනම් පනීතං ඒතේන සුවත්තියෝතු යානිද භූතානි සමාගතානි බොම්මා යානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස බුද්ධං නමස්සාම සුවත්තියෝතු යානිද භූතානි සමාග බුම්මානිවායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස ධම්මං නමස්සාම සුවත්තියෝතු යානිද භූතානි සමාග බුම්මානිවායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස සංඝං නමස්සාම සුවත්තියෝතු ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ සම්බදාය ඒතේන වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතෝ ඒතේන සච්ච හෝතු තේ ජය මංගලං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං අභිසමෙච්ච සක්කෝ ජෝච සෝජෝච සුවචෝචස්ස අනතිමානේ සන්තොස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච බුන්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු අනනුගෙද්දෝ නච කුන්තං චරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයියොන් සුඛිනෝ කේමිනොන්තු සම්බේ සත්තා භවන්තු තන්තා ඒකේචිපාන භූතත්ති තසා තාවරාවානවසේසාදීගාවායේ මාන්තාවා මාරස්ස කානුක දුලාදිට්ටාවායේව අදදිට්ටායේච වසන්ති අවිදුරේ භූතවා සම්භවේසිවා සබ්බේ භවන්තු සුඛිතන්තාන අපරෝ පරන්නිකොබ්බේත නාතිමඤ්ඤේත කත්ත කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මාතයතනියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේවම්පි භූතේ සෝමාන සම්භාවේ අපරිමානම් එත්තංච සබ්බ මාන සම්භාවේ අපරිමානං උන්දං අදෝච තිරියංච අසම්බාදං අසපත්තං තිට්ඨංච රන්නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත ඒතං සතිං අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨෙන්ච ගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ
gedanai jatu gabbasei ampunereti ti etena sacca sottite otu sambeda etena sacca vajjena sambarogo vinassato etena Vajjena otu te jaya mangalam akaruniko nato Hitaya sabba paninam puretva parami Patto sambodhi muttamam etena sacca vajjena Otu te jaya mangalan jayanto bodhiya Mule sakyanan nandi vaddeno evang Jayotu jayasu jaya mangalan sakkatva buddha ratanam osadang Mangvarang itan deva manussanam buddha tejena sottina nasanto paddava sabbe dukkha upasamento te sakkattva dhamma Osadam uttamam varam parila upasamanam dhamma tejena sottina nassantu vasabbe bhaya upasaminto te sakkattva sangaratanam osadam Mangvarang avuneyyam pavuneyyam sangate jena sottina nassantu Vasabbe roga upasamintu te ankinci ratanam loke vijja Vidabhuto ratanam buddha samannati tasma sotti bhavantu te ankinci Loke vijjati vivida puto ratanam dhamma samannati tasma sotti bhavantu te ankinci ratanam Vijjati vivida puto ratanam sangha samannati tasma sotti bhavantu te natti me saranam Bundo me saranam varam etena sacca vajjena otu te jaya mangalan natti me Nam anyam dhammo me saranam varam etena sacca jena otu te jaya mangalan natti me saranam Sangho me saranam varam etena sacca vajjena otu te jaya mangalan sabbitiyo vivajjantu rogo vinassato mate bhavattantarayo sukhi dikayuko bhava bhavatu sabba Rakkantu sabba devata sabba buddhanubhavena sadha sotti bhavantu te bhavatu sabba Rakkantu sabba devata sabba dhammanubhavena sadha sotti bhavantu te bhavatu sabba Rakkantu sabba devata sabba sanghanubhavena sadha sotti bhavantu te nakkatta akka Papagrani varana parittassanubhavena antu te sanghupaddave devo vassatu kalena sassa Otu ce bito bhavatu loko ce raja bhavatu dhammiko akasatta ce
Devanaga maiddhika punyantam anumoditva chiran rakkantu sasanam aka Bhummatta devanaga maiddhika punyantam moditva chiran rakkantu desanam akasatta cha Devanaga maiddhika punyantam anumoditva chiran rakkantu tvam sada Oho vandana karaganna Abhivadana silissa nicchang vaddhapacayino chattaro dhamma vaddanti ayuvanno sukam balam ayurarogya sampatti sagga sampatti mevacha Ato nibbana sampatti minate samijjatu. Sadu, මේ අවස්ථාවේ උතුම් වූ පිරිස් සජ්ජායනය පැවැත්තු කැටවල ඥානানন্দ ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසන කීර්ති බබලවන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි අපි සාදුනම්මා ප්‍රාර්ථනා කරමු සාදු ඉතින් අද ශ්‍රී මේදානන්ද දහම් පාසලේ පුංචි උපාසක උපාසිකාවන් එක්ක අපි අද පිරිස් සජ්ජායනය පැවැත්තුවා ඉතින් මන් දැක්කේ දරුවන්ගේ තිබ්බ ඒක්මීව අද සංසුම්ව උතුම් වූ පිරිස් සජ්ජායනයට සමන් දුන්නා. ඒ තරම් උදාර වූ දර්ශනයක් දකින්නට අපි ඔබ වාසනා කරා. ඉතින් අපි දරුවන් එක්ක තවත් වූ පුණ්‍ය පින්කමකට සහභාගී වීමටයි සූදානම් වන්නේ.
වන්දනම කළා වදාළ බඩංගොඩ ධම්මරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා අවසරයි අපේ ආමඳුරණේ සාදු 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 ශ්‍රී මේදානන්ද දාම් පාසලේ පුංචි දරුවන් එක්ක අපූර්ව පින්කමක් කරන්නයි මේ සෝදානම අපේ පුංචි දරුවන්ට ඇති ධර්මයේ ගැන ගැටලු ඒ දරුවන්ට තාන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ දරුවන්ට මේ ධර්ම ගැටළු විසඳ ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ අවස්ථාවද ලබා දීලා තියෙනවා ශ්‍රී මේදානන්ද දාම් පාසලේ ආචාර මණ්ඩලය. ඉතින් අපි බලමු මේ පුංචි දරුවෝ මේ ධර්ම ගැටළු කෙසේ ඉදිරිපත් කරයිද? ඒවට පිළිවෙල ලබා ගන්න කෙසේද කියලා. මම ඊළඟ අවස්ථාව ලබා දෙනවා බලංගොඩ ධම්මරතන අපේ නායක ආමඳුරන්ට අවසරයි අපේ ආමඳුරුවනේ. Samanta Chakravalesu Atra Gacchantu Devata Sandhammang Muni Rajas Sunantu Sagga Mokkhadang Dhamma Savane Kalu Ayam Badanta Dhamma Savane Kalu Ayam Badanta Dhamma Savane Kalu Ayam Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Karunika Pinvatni Sri Medananda Dhampasale Api Acharya Mandale Guru Bhavatuni Punci dua daruane, ada meutum besak pura pasalosak poho dinedi, me punci daruang sielu denama, obe daham pasalete, vihara stanete, udesanama, evidilla, uposata stanga sile samadan vela, ada dawase me besak wedesatahane. Palamu Dharma Deshanamiya Pinkamata, Dharma Sakatchamiya Pinkamata,
සම්බන්ධ වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පුංචි දරුවෝ ලොකු කුඩා හැමෝම දන්නවා අපි බෞද්ධයෝ විදිහට ඒ වගේම මේ ලෝකයේ සිටින සියලුම මිනිසුන්ට මානව සත්වයාටම ඉතාමත්ම සුවිශේෂී දවසක් තමයි පුංචි දුවේ පුතේ වෙසක් පොය දවස කියලා කියන්නේ. වෙසක් පොය දවසේ තිබෙන වටිනාකම මොකක්ද කියලා මේ පුංචිම දුවගින් පුතාගින් උනත් ඇහුවොත් ඒ අය මේ වෙසක් පොය දවසේ ඇති වැදගත්කම කියන එක කියලා දේවි. ඒ තරම් අපි දන්නවා අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ඒ වගේම අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ උපතත් ඒ වගේම උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණු ඒ වගේම අපි මේ ආකාරයට ධර්මය ශ්‍රවණය කරමින් තේරුම් ගන්නට උත්සාහ කරන ඒ ධර්ම කාරණා ගැබ් වෙලා තිබෙන ධර්ම කාරණා තේරුම් ගත්ත උතුම් සම්බුද්ධත්වයට පත් උනේ ඒ වගේම ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ පිරිනුවන් පෑම කියන අවස්ථාත්‍රය මංගල සම්මත වූ අවස්ථා තුන සිහිපත් කරමින් ස්මරණය කරමින් තමයි අපි මේ තෙමඟුල එහෙම නැත්නම් වෛශාඛ්‍ය මංගල්‍ය සමරන්නේ. අද දවසේ මේ පුංචි දුවා දරුවෝ ලොකු කුඩා හැමෝම තමන් මේ ශ්‍රවණය කරන කාරණා ටික හොඳට තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට ඕන, මතකයේ තියාගන්නට ඕන. ඉතින් අර මුලින් මාව පිළිගත්තු ඒ අයියා කිව්වා වගේ පුංචි දරුවන්ට අද දවසේදී දරුවන්ට තිබෙන දහම් ගැටලු ප්‍රශ්න විමසන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඉතාම කෙටි කාලයයි තියෙන්නේ හාමුදුරුවරු විදිහට අද දවසේ අපිට ගොඩාක් ධර්මානුශාසනාවලට බණ පින්කම් වලට සම්බන්ධ වෙන්න වෙනවා. ඒ නිසා මේ කෙටි කාලය තුලදී අපි බලමු දරුවන්ට අවස්ථාව දීලා දරුවන්ට මොන වගේ දහම් ගැටලුද තියෙන්නේ කියලා ඒ වගේම මේ දහම් ගැටලු වලදී අපි සාකච්ඡා කරන දේවල් ජීවිතේ හැමදාම මතකේ තියාගන්නට ඕන. ඉතින් මේනානන්ද දහම් පාසලේ දරුවෝ අද ගොඩාක් දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ සීල සමාදාන පින්කම සඳහා. ඉතින් ඒ බවත් සිහිපත් කරමින් අපේ දරුවන්ට අපි අවස්ථාව ලබා දෙනවා තමන්ට තිබෙන දහම් ගැටළු මොනවද කියලා විමසන්නට. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. වෙසක් උත්සවය එහෙම නැත්නම් වෛසාඛ්‍ය මංගල්‍ය කියලා අපි මේ සමරන සංස්කෘතිම එහෙම නැත්නම් ආගමික උත්සවයේදී අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පවත්වන්නට පුළුවන් පුද පූජාවන් ක්‍රම විධි දෙකක් තමයි ආමිස සහ ප්‍රතිපත්ති කියලා කියන්නේ. ගොඩක් වෙලාවට දුවේ පුතේ අපි ආමිස විදිහට අපි ගොඩාක් පින්කම් සිද්ධ කරනවා. ඒ කියන්නේ නිතරම අපි සිද්ධ කරන්නේ ආමිස පූජාවන්. බෝධි පූජා, බුද්ධ පූජා, ඒ වගේම මේ දරුවෝ දැන් සති දෙක තුනක් තිස්සේ වෙසක් කූඩු හදනවා. මේ හැම දෙයක්ම ආමිස පූජා විදිහට තමයි අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් බුදුහාමුදුරෝ නිතරම අගය කළේ ආමිස පූජාවන් වලට වඩා ප්‍රතිපත්ති පූජාව සිද්ධ කරන්න ඕන කියලා. එතකොට මොකක්ද මේ ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ? ධර්මය තුළ අපිට ආමිස පූජාව සිද්ධ කරන්න ලේසි මිල මුදල් තියනවා නම්. හැබැයි ප්‍රතිපත්ති පූජාව සිද්ධ කරන්න ටිකක් අමාරුයි. ඒකට මානසික ඒකාග්‍රතාවයක් එහෙම නැත්නම් ආධ්‍යාත්මික අවධානයක් දෙන්නට ඕන. ගොඩක් වෙලාවට අපිට
ආධ්‍යාත්මික එහෙමත් නැත්නම් මානසික අවධානයක් දෙන්න බැරි කම නිසා අපි ප්‍රතිපත්තිමය දේවල් වලට ගොඩක් වෙලාවට යොමු වෙනවා අඩුයි. දැන් මේ පුංචි දරුවෝ හැමෝම සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් මේ පින්කම් වලට සම්බන්ධ වීමයි. එතකොට බුදුහාමුදුරෝ නිතර අගය කරපු දෙයක් තමයි මල් පහන් සූඳ දුම් ඒ දේවල් පූජා කරනවා වගේම කෙනෙකුට මල් විතරක් පූජා කරලා නිවන් දකින්න බැරි බව. ඒ වගේම නිවන් දකින්නට කිසියම් කෙනෙක් උත්සාහ කරනවා නම් එයා අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති පූජාව සිද්ධ කරන්න ඕන බව ධර්මයේ තුල සඳහන් වෙනවා. මම හිතනවා මේ ප්‍රශ්නයට පිළිතුරු ප්‍රමාණවත් කියලා අපි ඊළඟ දහම් ගැටලුවට යමු වෙමු. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් පුංචි දරුවෝ මේ පැත්තට අවධානය යොමු කරන්න. දැන් පුංචි දරුවන්ගේ විභාග එහෙම ලං වුණාට පස්සේ අපි දකිනවා පුංචි දරුවෝ ශිෂ්‍යත්ව විභාගේ ලියනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගේ ලියනවා. ඊට පස්සේ උසස් පෙළ විභාගේ ලියනවා. ඒ වගේම ඊට අමතරව මැදදී තවත් නොයෙකුත් විභාග ලියනවා. ඒ විභාග ලියන වෙලාවන් වලදී ළමයිගේ දෙමව්පියෝ විභාගෙට කලින් විභාගෙ කිට්ටු කරලම අපි දකිනවා ළමයිනුත් ඒක හොඳට දන්නවා මොන දෙවියෝ ගාවටද යන්නේ ළමයි පූජාවක් තියන්න කියලා විභාගෙන් හොඳ ප්‍රතිඵල ගන්න ඕනි කියලා දෙවි කෙනෙක් ගාවට යනවා කවුද ඒ දෙයියෝ ආන්න ළමයි දන්නවා ඒ කියන්නේ හැමෝම ඝන දෙවියෝ ගාවට යනවා කියන එක ගණ දෙවියෝ ගාවට යනවා. එතකොට ළමයි ගණ දෙවියන්ට පුළුවන් ද අපිට එහෙම විභාගෙට ලකුණු ටිකක් වැඩි කරලා එහෙම දෙන්න? බෑ. ඒ බැරි ඇයි? ගණ දෙවියෝ ප්‍රශ්න පත්‍රේ හදන්නේ ගණ දෙවියෝද? ශිෂ්‍යත්ව එක ප්‍රශ්නයක්වත් ගණ දෙවියෝ හදනවද? ප්‍රශ්න පත්‍රේ බලන්නේ ගණ දෙවියෝද ළමයි? ප්‍රශ්න පත්‍රයට ලකුණු දෙන්නෙත් ඝන දෙවියෝ නෙමෙයි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නෙත් ඝන දෙවියෝ නෙමෙයි. ඉතින් ඝන දෙවියන්ට අපි පූජාවක් තිව්වා කියලා ළමයි කිසිසේත්ම ප්‍රතිඵලය වැඩි කරගන්න බෑ. ළමයි ලියන විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ළඟා කරගන්න නම් ළමයි උදේ පාන්දර නැගිටලා ඒ පාඩම් කටයුතු කරන්න ඕන. ඒ වගේම ගෙදරදී කරන්න දෙන වැඩ අභ්‍යාස කරන්න ඕන. ඒ වගේම තමයි ළමයි ටික ටික ලොකු වෙන්න දෙමව්පියෝ එක්කරගෙන යනවා ළමයිගේ කේන්දරේ බලන්න නේද? දැන් අපලයි කියලා. එහෙම එක්කන් යනවා නේද? ඒක නිසා ළමයි ඒ දේවල් ළමයි ප්‍රතික්ෂේප කරන්න ඕන. පුංචි කාලේ ඉඳලම අපිට ඒම දේවල් විශ්වාස කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පුංචි ළමයි පොඩි කාලේ ඉඳලා ඒ දේවල් විශ්වාස කළොත් මොකද වෙන්නේ? පුංචි කාලේ ඉඳලා ළමයිට ඒ දේවල් හුරු කරවනවා. හුරු කරවනකොට කියනවා දැන් ළමයි අම්මගෙන් තාත්තගෙන් එහෙම ඇහුවොත් එහෙම විභාගෙ කිට්ටු වෙලා ගණදෙවි පූජාව තියන්න යන්න ලෑස්ති වෙනකොට දැන් ළමයි බණවලදී තහපු නිසා අම්මගෙන් ඇහුවොත් එහෙම අම්මේ මේ ගණදෙවියෝ නෙවෙයිනේ විභාගෙ හදන්නේ මේ ප්‍රශ්න පත්‍රය හදන්නේ ඒක නිසා මේ විභාග කොමසාරිස් ගණදෙවියෝ නෙමෙයිනේ කියලා ළමයි කියන්න ගියොත් එහෙම අම්මා තාත්තා කියනවා කට පියා ගන්න එහෙම මොකුත් කියන්න එපා දෙවියන්ට කියලා කියනවා. කට වරද්ද ගන්න එපා කියනවා. එතකොටම ළමයි අපි මොකද කරන්නේ? අපි මොකුත් අහන්නේ අපි සද්ද නොකර ඉන්නවා. අනේ ලොකු පූජාවක් ටිකුත් අරගෙන යනවා අපි. ළමයි ඒක දෙවි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ළඟට යන එක බුද්ධිමත් වැඩක් නෙමෙයි. මෝඩ වැඩක්. ඒ වගේම තමයි ළමයි අපි දන්නවා තවත් දේවාලවලට සල්ලි වියදම් කරන තැනක් විදිහක් තමයි අලුතෙන් වාහනයක් ගත්තාම නේද කොහෙද යන්නේ ඉස්සෙල්ලාම ඈ කොහේ දේවාලයටද කතරගම දේවාලයට ගිහිල්ලා යතුරුක් දීලා
මොනවද බැඳගෙන ඉන්නේ අර ඉස්සරහා නූල කෙල්ලගෙන කම්බිය කෙල්ලගෙන මොනවද එල්ලගෙන ඉන්නේ දෙහිගිරි දෙකකුයි ආමුමිරිස් කරල් දෙක තුනකුයි නේ අපි හිතනවා ඒක මේ එල්ලුවාම ඇස්වා කටවා නැති වෙලා ආරක්ෂාවක් එනවා කියලා නේද එතකොට ළමයි ජපානෙන් ජර්මනියෙන් එංගලන්තෙන් හදලා එවන වාහනේ තිරින්ග හොඳට හදලා පරීක්ෂා කරලා නෙමෙයි දෙවන්නේ ඒව හොඳට පරීක්ෂා කරලා එවන්නේ හැබැයි ලංකාවට එව්වට පස්සේ අපි මිලදී ගත්තාම අපි කියනවා කතරගම ගිහිල්ලා ආරක්ෂාවක් කරන් එන්න ඕනි කියලා අපේ වාහන ආරක්ෂා කරන කතරගම දෙවියන්ගේ දේවාලයට හොරු පැනලා කියලා ළමයි දන්නවද කතරගම දෙවියන්ගේ දේවාලය ආරක්ෂා කරන්නේ ළමයි CCTV ගහලා ඒත් කතරගම දෙවියෝ අපින් හොරු හොරකම් කරපු බඩු අල්ලලා දෙනවලු හොරු අල්ලලා දෙනවලු නිකන් විහිළුවක් වගේ නේද ළමයි ළමයි නම් එහෙම ටිකක් හරි පුංචි කාලේ විශ්වාස කරාට කමන්නේ හැබැයි දරුවනේ අපේ රට පාලනය කරන නායකයෝත් ඒව විශ්වාස කරනවා කියන්නේ මොකද වෙන්නේ ඒක නිසා පුංචි දරුවෝ පුංචි කාලේ ඉඳලා ඔය ළමයි විශ්වාස කරන්න ඕන තමන්ගේ හැකියාව මේ පුංචි දරුවන්ට හොඳට නර්තන හැකියාවක් තියෙනවා නම් ඒ තමන්ට තිබෙන නර්තන හැකියාව තමන්ටයි තියෙන්නේ කියලා තමන් පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙන්න ඕන මේ ළමයිට පුංචි කාලේ ඉඳලා හොඳ කතිකත්වයක් තියෙනවා නම් හොඳ ගායන හැකියාවක් තියෙනවා නම් ඒ ගායන හැකියාව තියෙන දරුවන්ට ඒක තව නොපෙනෙන කෙනෙක් නිසා දෙවි කෙනෙක් නිසා ඔබට ලැබිච්ච දෙයක් නෙමෙයි තමන්ට තිබෙන ගායන හැකියාව පිළිබඳව තමන් විශ්වාස කරන්න ඕන ඒක තමන්ගේ ළඟ තිබෙන හැකියාවක් ඒක නිසා පුංචි කාලේ ඉඳලම මේ හැම දරුවෙකුටම මොන යම් හෝ හැකියාවක් තියෙනවා මොන යම් හෝ දක්ෂතාවයක් තියෙනවා ඉතින් මේ දානන්ද දහම් පාසලේ දරුවෝ ඒ විවිධ අවස්ථාවන් වලදී කටයුතු කරනකොට අපි ඒ බව දැකලා තියෙනවා ඉතින් දරුවෝ විශ්වාස කරන්න ඕන තමන්ට ඒ තියෙන හැකියාව ගැනයි ඒ හැකියාව පිළිබඳව විශ්වාස කරන්න ඕන වෙන කිසිදු බලවේගයකට මිත්‍යා දෘෂ්ටික දේව ඇදහිල්ලකට දෙවි කෙනෙකුට ලොකු පූජාවට්ටියක් තියුවා කියලා පන්දහ කොලෙකුත් එක්ක දරුවනේ අපේ ජීවිතය ඒගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ එහෙම වෙනස් කරන්න පුළුවන් නම් අපේ රටේ හැම දෙම පටන් අරන් තියෙන්නේ නැකතකට නමුත් දරුවනේ මොනවද අපේ රටේ හරි ගියපු දේවල් අද මොනතරම් සමාජ මිනිස්සු දුක් විඳිනවද මේ පුංචි දරුවන්ගේ අම්මා තාත්තා මොනතරම් දුක් විඳිනවද මහන්සි වෙනවද සමහර වෙලාවට එදා වේල හරි හම්බ කරගන්න ඒක නිසා දරුවෝ හැම වෙලාවකම තව කෙනෙක් කරලා දෙයි කියන විශ්වාසය ඇති කරගන්න එපා අනේ අසවල් කෙනා අසවල් නායකයා අසවල් ගුරුවරයා මට මේක කරලා දෙයි කියලා විශ්වාස කරන්න එපා මේ පුංචි දරුවෝ කුඩා කාලේ ඉඳලම තමන්ට තිබෙන හැකියාව ගැන විශ්වාස කරන්න තමන් පිළිබඳව විශ්වාස කරන්න මම පාඩම් කළොත් මට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ ආදි වශයෙන් මම හිතනවා මේ අපේ පුතා අහපු ප්‍රශ්නෙට ඒ පිළිතුර ප්‍රමාණවත් කියලා අපි නිකරුණේ මිත්‍යා දෘෂ්ටික දේව ඇදහිලි දේව විශ්වාසවලට මිල මුදල් නැතිනාස්ති කිරීම විනාශ කිරීම හරියට මේ වෛරස් එකක් වගේ අපි කිසියම් මද්‍රව්‍යයකට ඇබ්බැහි වුණා වගේ තමයි දේවාලයකට කෙනෙක් යන්න හොර වුණොත් තමන්ගේ තියෙන සියලු මුදල් ඒ වෙනුවෙන් වියදම් කරලා ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් පස්සේ යනවා හැබැයි අපි දැනුමින් පෝෂණය වුණාට පස්සේ මේ ලෝකයේ සිදුවෙන දේවල් පිළිබඳව විචාරශීලීව දකින්න පුරුදු වුණාට පස්සේ ඒ ආකාරයට මුදල් විනාශ කරගන්නේ නැතිව යහපත් ජීවිත අවබෝධයෙන් යුක්තව ගෙවන්නට පුළුවන් බව අවබෝධ කරගන්නට ඕන. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් අපිට පොඩි වෙලාවක් අරගෙන
ඒ ප්‍රශ්නෙට පිළිතුර ලබා දෙන්නට පුළුවන්. දැන් මේ පුංචි දරුවන්ට ඇති එහෙම දහම් ගැටලු. සමහර විට මේ පුංචි දරුවන්ගේ අම්මා එක ආගමකත් තාත්තා තවත් ආගමක වෙන්න පුළුවන්. සමහර විට බෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, Hindu වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. මොනියම් හෝ බෞද්ධ සම්බන්ධතාවයක් තියෙන නිසා දරුව දහම් පාසලට එනවා වෙන්න පුළුවන්. එහෙම දහම් පාසලට ඇවිදිලා අධ්‍යාපනය ලබන්න තහනමක් නැහැ. කිසිම කෙනෙකුට තහනමක් නැහැ. තමන්ට සුදුසු, තමන්ට ගැළපෙන, තමන් කැමති ස්ථානයට ගිහිල්ලා ඒ අධ්‍යාපනය ලබා ගන්නට පුළුවන්. අපේ මේ දරුවා අහපු ප්‍රශ්නය තුල අම්මා තාත්තා ආගම් දෙකක වෙලා දෙක වුණොත් දරුවන්ට සිද්ධ වෙනවා ඒ අම්මා තාත්තට උපදින දරුවන්ට සිද්ධ වෙනවා අම්මා තාත්තා අදහන ආගම් දෙකම අදහන්න. ඒ කියන්නේ අම්මා පල්ලියට යනවා නම් තාත්තා පන්සලට එනවා නම් ළමයිට සිද්ධ වෙනවා පන්සලටත් පල්ලියටත් යන්න. ඒක පවක්ද කියලා තමයි අහන්නේ. පවක් වෙන්නේ පව සහ පින ඒහා සමානම තියෙන ඊට විරුද්ධ වචනය තමයි පින. බුදුදහමට අනුව දරුවනේ පවක් වෙන්නේ අපේ සිත තුළ අපිරිසිදු සිතිවිලි උපදිනවා නම්. අපිරිසිදු සිතිවිලි උපදිනවා නම් ඒක පවක් වෙනවා. අපේ සිත තුළ පිරිසිදු සිතිවිලි උපදිනවා නම් ඒක පිනක් කියලා අපි කියනවා. හොඳට තේරුම් ගන්න ඕන. පව කියලා කියන්නේ අපේ සිත තුළ උපදින අපිරිසිදු නරක සිතිවිලි වලට. පින කියලා කියන්නේ අපේ සිත තුළ උපදින පිරිසිදු සිතිවිලි වලට. දැන් දරුවෝ බණ අහනවානේ. මෙහෙම බණ අහනවා. මෙහෙම බණ අහනකොට ළමයිගේ සිත තුළ උපදින්නේ පිරිසිදු සිතිවිලිද අපිරිසිදු සිතිවිලිද? ඔව්. පිරිසිදු සිතිවිලි කිව්වට ඒකත් එක තේරුම් ගන්න අමාරුයි. පිරිසිදු සිතිවිලි වල ලක්ෂණය මොකක්ද? පිරිසිදු සිතිවිලි වල ගතිය මොකක්ද? පිරිසිදු සිතිවිලි වල ස්වභාවය ගතිය තමයි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කාමයෙන්, රාගයෙන්, වෛරයෙන්, පලිගැනීමෙන්, මාන්නෙන්, උද්දච්චකමෙන්, ඉවසීමක් නැතිකම වගේ නරක සිතිවිලි වලින් තොරයි. පිරිසිදු සිතිවිලි වල. දැන් හිතන්නකෝ ළමයි මම මෙතන නැතුව ළමයි මෙතන රූපවාහිනිය තියාගෙන කැමැතිම ටෙලිනාට්‍ය බලනවා කියලා. එතකොට මොන සිතිවිලිද උපදින්නේ? පිරිසිදු සිතිවිලිද? අරයා ඊළඟට මෙහෙම කිව්වනම් හොඳයි. අපරාධේ අරයට ගහන්න තිබුණේ. අපි එහෙම කියනවා නේද? හිතනවා නේද ටෙලිනාට්‍ය බල බල ඉඳද්දි? ආ එහෙම හිතනේකොට පිරිසිදු සිතිවිලි උපදින්නේ නැහැ. දැන් හිතන්න ළමයි ගෙදර ඔය ළමයිගේ ගේ ඉස්සර තනකොළ ටිකක් වැවිලා තියෙනවා. ඒ තනකොළ ගලවනවා. අම්මා කියනවා අර තනකොළ ටිකවත් ගලවනවා නිකන් ඉන්නේ කේ කියලා. ඊට පස්සේ අපි කොහොමද යන්නේ තනකොළ ගලවන්නේ? හරි කැමැත්තෙන් යනවාද අම්මා? නේ ෂෝක් මට වැඩක් දුන්නා මං හරි ආදරේ අම්මට කී කියාද යන්නේ තනකොළ ගලවන්න? ඈ වැලි ගෑවෙනවා, පස් නියපොතු අස්සේ යනවා, ඕවා සුද්ධ කරන්න ගියාම එපා වෙනවා, වතුර ගෑවෙනවා. හරි අකමැතිනේ නේද? අපි ගිහලා තනකොළ ගලවනවා. ඊට පස්සේ දරුවෝ පන්සලට එනවා. දැන් ගෙදර තනකොළ ගලවද්දී උපදින සිටිවිලි බලන්න. පන්සලට එනවා. පන්සලේ ඇවිදින්න අපි යමු වෙසක් පොයේ දවසට කලින් දවසේ පන්සල සුද්ධ කරන්න. බෝධි මළුවේ තනකොළ තියෙනවා. අපි එකින් එක ගලවනවා. එතකොට උපදින සිටිවිලි මොන වගේද? පිරිසිදු සිටිවිලි. ළමයි ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා. එතකොට උපදින සිටිවිලි. පන්සලට ඇවිල්ලා බෝ මළුවේ මල් ආසන පිරිසිදු කරනවා. බුදු පිළිම වහන්සේ පිරිසිදු කරනවා. එතකොට උපදින සිටිවිලි මොනවාද? අන්න පිරිසිදු සිතිවිලි උපදින විදිය දැනගත්තනේ නේද? ආ එහෙනම් ළමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා පිරිසිදු සිතිවිලි උපදවා ගන්න ක්‍රියාකාරකම්. හිතන්ද ළමයි කෑම එකක් පාසලට අරගෙන ගියාම කෑම ඒ කෑම එක කන්න ලෑස්ති වෙනවා. තව කවුරු හරි ඉල්ලනවා කොටස. මොකද හිතන්නේ? මේක මටත් මදි වෙලා තියෙන්නේ. එහෙම හිතෙනවා නේද? පොඩි ලෝභ සිතිවිල්ලක් එනවනේ නේ. අද අම්මා මේ හොඳ මේවෙන් හදලා දුන්නේ. මම උදේ ඉඳලා මේ හිතාගෙන හිටියේ මේක ඉන්ටර්වල් එකේදී බඩ පිරෙන්න කනවා කියලා. මෙන්න තවත් එක්කෙනෙක් කෑම ගෙනල්ලා නෑ යටත් දෙන්න වෙනවා. එතකොට මොන සිතිවිල්ලක් දෙන්නේ? ආ ඒත් එක්කම ළමයි ළමයිට හිතෙනවා නැති බැරි කෙනෙකුට ඇත්තටම දෙන්න. අතෙන්දී ලෝභ සිතිවිල්ලක් ආවා තවත්
දුප්පත් කෙනෙකුට නැති බැරි කෙනෙකුට මං උදව් කරන්න ඕනි කියලා හිතුණා වෙන වෙලාවකදී එතකොට උපදින්නේ පිරිසිදු සිටිවිලි ඒකයි ළමයි ওই ඥාතීන්ට පින් දෙන්න ওই ළමයිගේ අම්මා තාත්තලා ස්වාමීන් වහන්සේලා වඩම්මෝල එහෙම නැත්නම් පන්සලට ඇවිදලා දම් පූජා කරන්නේ දැන් බලන්න දානීය පූජා කරන්න නම් දානීය මේ දාන ද්‍රව්‍ය මිලදී ගන්න එපා වෙළඳපළට ගිහලා නේද කඩේට ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා ගන්න ඕන මාකට් එකට ගිහිල්ලා ගන්නකොට මුදල් වියදම් කරන්න ඕන මුදල් පසුම්බියෙන් ළමයිට ඇහිලා ඇති අම්මා තාත්තා බඩු මිලදී ගන්නකොට ඒවැ ගණන් බලනව නේද බුදු අම්මෝ හාල් වල ගණන් එහෙම හිතනව නේද ආ එහෙම එක එක ද්‍රව්‍ය අරගෙන බලනවා මේක මේ අතන අනික් කඩේට ගියා නම් ටිකක් අඩුවට ගන්න තිබුණා තාත්තා කියනව නේද එහෙම නැත්තම් අම්මා කියනවා ඒත් එක්කම කියනවා නෑ කමක් නෑ මේ දානෙට පූජා කරන්නනේ මාසෙකට එක දවසයිනේ අපි දානෙ පූජා කරන්නේ අන්න මේකේ ගානේ වැඩි අනික් කඩේට ගිහිල්ලා ගමු කියන කිව්වේ ඇයි ලෝභ සිතිවිල්ල ආපු හින්දා ඒත් එක්කම අම්මා කියනවා නෑ මේ මේක දානෙටනේ හැමදාම දානි දෙන්නේ නෑනේ මාසෙකට එක වතාවයි දෙන්නේ ඒක නිසා ගානේ ප්‍රශ්නයක් නෑ අපි මෙතනින්ම ගමු අන්න අම්මගේ සිත තුල තිබිච්ච ලෝභය යටපත් වුණා දාන සිතිවිල්ල නිසා අලෝභය ආවා අන්න පිරිසිදු සිතිවිල්ල එහෙනම් දන් දෙන්න කියලා කියන්නේ නැද්ද ක්‍රිස්තියානි ආගමේ කියනවා ඉස්ලාම් ආගමේ නැති බැරියට උදව් කරන්න කියලා කියන්නේ නැද්ද කියනවා ඒ වගේම Hindu ආගමේ නැති බැරියට උදව් කරන්න කියලා කියන්නේ නැද්ද කියනවා බුදුදහමේ නැති බැරියට උදව් කරන්න කියලා කියන්නේ නැද්ද කියනවා එහෙනම් ආගමේ ගැටලුවක් නැහැ මොන ආගම අපි ඇදහුවත් අපිට කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න නැති බැරි කෙනෙක් වෙනුවෙන් පිහිට වෙන්න හිතෙනවා නම් ඒක දාන චේතනාවක් පිරිසිදු සිතිවිල්ලක් වෙනවා එතකොට අපි සතෙක් මරන්න උත්සාහ කරනකොට ළමයි හොඳට අහගන්න ඕන අපි සතෙක් මරනකොට අපේ සිත තුල අපිරිසිදු සිතිවිලි උපදින්නේ ඇයි කේන්තිය ආවේගය හැබැයි සතෙක් මැරෙන්න යන සතෙක් බේර ගන්න කිය බේර ගන්නකොට අපේ සිත තුල උපදින මොන සිතිවිලිද අනේ මේ සතා පව් මෙයා ලෙඩ වෙලා ඉන්නේ මෙයාට බෙහෙත් කළේ නැත්නම් ඉක්මනින් මැරෙයි කියලා අපි ලෙඩ වෙලා ඉන්න පණ ඇද ඇද ඉන්න පොය තිරිසන් සත්තුන්ට උදව් කරන්නේ නැද්ද උදව් කරනවා එහෙනම් ළමයි ප්‍රාණඝාතය ප්‍රාණඝාතයෙන් වළකින්න එහෙම නැත්නම් සත්ව හිංසනෙන් වළකින්න කියලා බුදුදහමේ විතරද උගන්වන්නේ නෑ සෑම ආගමකම උගන්වනවා ඒක නිසා දරුවනේ අපිට අපි මොන ආගම ඇදහුවත් බුදුදහමට අනුව ඒක පවක් කියලා කියන්න පුළුවන් කමක් නෑ හැබැයි බුදුනුවන් විදිහට අපි විශ්වාස කරනවා මේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය එහෙම නැත්නම් නිවන් දකින්න පහසුවෙන්ම නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදය අපිට ඉගැන්වුවේ අප භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියලා නමුත් අපි විවිධාකාර හේතු නිසා අපේ දෙමව්පියෝ ඒ ආගම් අදහනකොට අපි බුද්ධිමත්ව ඒ ආගම් අදහමින් කටයුතු කරන්නට අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට අපි ඉගෙන ගන්නට ඕන. මම හිතනවා මේ ගැටලුවට මේ පිළිතුර ප්‍රමාණවත් කියලා අපි ඊළඟ දහම් ගැටලුවට යොමු වෙමු. අපට ඇති ප්‍රශ්නයක් තමයි නිවන කියන්නේ මොකද්ද කියලා. නිවන දකින සත්‍යයට ඇතිවන්නේ කුමන හැඟීමක්ද කියලා අපට පහදා දෙන්න අපේ හාමුදුරුවනේ. ඔව් නිවන කියලා කියන්නේ මොකක්ද? නිවන් දැකපු කෙනෙක් කුට දැනෙන දේ පිළිබඳවයි ඒ දුව අහන්නේ. ඇත්තටම නිවන පිළිබඳව අපි පැහැදිලි කරන්නේ නිවන් දැකපු රහතන් වහන්සේලා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ නිවන් දකිනවා කියන එක. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු උත්තමයන් වහන්සේ නමක් ඒ අවස්ථාව පිළිබඳව නිවන් දැක්කට පස්සේ තිබෙන ඒ අත්දැකීම පිළිබඳව උන්වහන්සේලා විස්තර කරපු ඒවා අහලා කියවලා බලලා තමයි අපිත් මේ දරුවන්ට නිවන පිළිබඳව කරුණු කාරණා කියන්නේ. එහෙම නැත්නම් අපි නිවන් දැකලා නැතිව අපිට කියන්න පුළුවන් කමක් නැහැ නිවන මෙන්න මේ ආකාරයයි කියලා. හිතන්නකෝ ඇමරිකාව කියන්නේ මොන වගේ එකක්ද කියලා ඇහුවොත් මම ඇමරිකාවේ ගිහිල්ලා නැත්නම් මට කියන්න වෙන්නේ ඇමරිකාවට ගියපු කෙනෙක් කියපු දෙයක් අහගෙන ඉඳලා. අන්න ඒ වගේ තමයි දරුවනේ මමත් නිවන් දැකලා නැහැ.
නිවන් දැකපු අය ඒ උතුමන් වහන්සේලා හැබැයි කියලා තියෙනවා නිවන මෙන්න මේ වගේය කියලා. අන්න ඒ වෙයින් තමයි මට ඔකට පිළිතුරක් දෙන්න පුළුවන්. එතකොට නිවන් දැකපු කෙනෙක් නිවන් දැකපු අවස්ථාවන් වල ඒ දැනෙන සන්තෝෂය ඒ දැනෙන තෘප්තිමත් භාවය වචනයට නගලා තියෙනවා. ඒවට ළමයි කියනවා උදාන වාක්‍ය කියලා. උදාන වැකි. දැන් ළමයින්ට මතක් වෙන්න ඕන බුදුහා බෝධිසත්වය උතුම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුණා වාක්‍යයක්. ගාතාවක්. මොකද්ද? ඒකේ තියෙනවා උන්වහන්සේට නිවන ගැන දැනෙච්ච දේ. ඔය දරුව අහලා ඇති මොකද්ද ගාතාව? අනේක මොකද්ද? අනේක ಜಾති සංසාරං කියන ගාතාව. අන්න බුදුහාමුදුරුව පොඩි කාලයක් නෙමෙයි නිවන් දකින්න මහන්සි වුනේ. සාරාසංකේය කල්පලක්ෂයක්. දැන් හිතන්න ළමයි අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා 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 විභාග ලියලා 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 අන්තිමට ලියන විභාගය මොකද්ද? උසස් පෙළ විභාගය ලියනවා. ඊට පස්සේ විභාගය ලිව්වට පස්සේ දැනෙන සන්තෝෂය හිතන්න මෙතෙක් දැන් ශිෂ්‍යත්ව විභාගය ලිව්වහම උනා. අන්න ඒ කියන්නේ අපි මහා ලොකු දෙයකට මහන්සි වෙලා ඒ දේ නිමා වුණාට පස්සේ සාර්ථකව අවසන් වුණාම Tamanට කිසියම් ආත්ම තෘප්තියක් දැනෙනවා ළමයි. අන්න ඒ වගේ දෙයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ එතෙන්දි දැනෙනවා කියන්න බැරි ආත්ම තෘප්තිය, සන්තෝෂය. ඒක වචනකින් කියන්න අමාරුයි. භාග්‍යවතුන් වහන්සේ අනේක ಜಾති සංසාරං ආදී වශයෙන් සසර පුරා මම මේ පංච උපාදානස්කන්ධේ නම් වූ නිවස සදන වඩුවා හෙව්වා කියනවා. ඒ වඩුවට අහපව නිවස හදන්න බැරි වෙන විදිහට මුළු කැණි මඩලම විනාශ කරලා දැම්මා කියලා කියනවා. ආය පංචස්කන්ධේ නැමැති මේ පංච උපාදානස්කන්ධේ නැමැති මේ ශරීර කූඩුව පුජ්‍යලයා කියන කෙනාව හදන්න බැරි වෙන විදියට. ඒ වගේ ළමයි රහතන් වහන්සේලා ඕනෑතරම් බුදුරජාණන් වහන්සේගේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් පැවිදි භාවයට පත් වෙලා රහත් භාවය ලබාගත්තු උත්තමයන් වහන්සේලා තමන් ලබාගත්තු නිර්වාණයෙන් අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ එහි ස්වභාවය ඒ ලැබපු අධ්‍යක්ීම් සඳහන් වෙන විශාල ග්‍රන්ථ කීපයක් තියෙනවා. ඒ ටික තියෙන්නේ කුද්දක නිකායේ සූත්‍ර පිටකයේ අන්තිම නිකාය කුද්දක නිකායේ තියෙනවා ළමයි. පිරිමි පක්ෂයේ අය පැවිදි වෙලා රහත් වුණාට පස්සේ ඒ අයගේ අධ්‍යක්ීම් ලියපු පොත තමයි මොකද්ද? තේර ගාථා කියලා කියන්නේ. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා, ඒ කියන්නේ කාන්තාවන් පැවිදි වෙලා රහත් වුණාට පස්සේ තමන්ගේ අධ්‍යක්ීම් කියනවා. අනේ මම මෙන්න මේ දුක්ติก වින්දා. මගේ ස්වාමියා මට ගිහි කාලේදී මෙන්න මෙහෙම කතා බහ කළා. හැබැයි මම පැවිදි වුණා, උතුම් රහත් භාවය ලබා ගත්තා. මම ගත කරපු ජීවිතය දැන් මට මොන වගේද කියලා ඒ අය සතුටින් ප්‍රකාශ කරනවා. ඒ හැම දෙයක්ම තේරී ගාතාවල තියෙනවා. ඉතින් නිර්වාණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු අර අනේක ಜಾති සංසාරං ආදී ගාතාවන් වලින්ම තිබෙන ආධ්‍යාත්මික තෘප්තිමත් ස්වභාවය පිළිබඳව කරුණු කාරණා තේරුම් ගැනීමෙන් නිර්වාණය එහෙමත් නැත්නම් නිවන් දැක්කට පස්සේ අපිට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ කියන කාරණයට ඒ පිළිතුර ප්‍රමාණවත් කියලා මම හිතනවා. කාල වේලාව පරිදි අපිට තව එක ප්‍රශ්නයක් වගේ අවස්ථාව තිබෙනවා විමසන්න. හොඳයි, ඒකත් වැදගත් ප්‍රශ්නයක්. මාර්ගඵල අවබෝධයෙන් පසුව අපේ ඒ කියන්නේ අපි මිය යනවා නම් ඊට පස්සේ ලබන ආත්ම භාවයන් පිළිබඳව මාර්ගඵලවලට මෙහාදිත් අපි මිය යන්න පුළුවන්. මිය යනවා බහුතරයක් මිනිස්සු අපි මාර්ගඵල අවබෝධ කරගත්තට පස්සේ නෙවෙයි මේ කාලවකවානුවේ නම් මිය යන්නේ. මොකද අපිට ලෞකික අපේක්ෂාවන් වැඩි නිසා
bana bawana adi yehi nirata biyama ithamathma alpa wasin siddha wena nisa api marga palayakadi miya yama siddha veida kiyana eka gataluwa eita mehadi miya giyot upadina sthana pilibandawa tiyenawa daruwane sthana 31ak pilibandawa abidharmayata anuwa pahedili wenawa e thamai manusa lokiyen pallaha tiyenawa loka hatara niraya preta tirisan asura ඒ කියන්නේ මහ අපි මේ ආනන්තරීය පාප කර්මාදී අකුසල කටයුතු සිදු කළොත් එහෙම කෙනෙක් මිය ගිහිලා මනුස්ස ලෝකෙදී ඒ කියන්නේ අම්මා තාත්තට ගැහුවොත් අම්මා තාත්තට බැනලා අම්මා තාත්තට වද දීලා එහෙම ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කළොත් ඒ වගේම භික්ෂුන් වහන්සේලා අතර ભેදය ඇති කළොත් ඒ වගේම දරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ශරීරයේ ලේ සෙලවුවොත් මෙන්න මේ වගේ ආනන්තරීය පාප කර්මයන් එකක් හරි කරලා තියෙනවා නම් අර 31 ස්ථාන 31ක් තියෙනවා ඒකෙන් පල්ල හැම තැන අධික ලෙස දඬුවම් තියෙන තැනක් තමයි ඒ නිරය අන්න ඒ නිරයේ උපදිනවා නිරයේ උපදිනවා දැන් බලන්න ළමයිට එක දිගට වාඩි වෙලා ඉන්නත් බෑ අමාරුයි ඇඟ රිදෙනානේ නේ දුකක් නේද ඒක නිරයේ ඔයිට වඩා අමාරුයි දැන් බඩගින්න හිටියොත් ළමයි මොන වගේ දැනේද ළමයිට දැන් දවල් දානේ නොලැබුණොත් එහෙම තුන විතර වෙනකම් මොකද වෙන්නේ බඩගිනි කියලා දඟලනවනේ හිට මේ නේද නිරේ ළමයි එක වේලක් නෙමෙයි දවස් 100ක් 200ක් කන්න නැතුව ඉන්න වෙනවා එතකොට හිතන්නකෝ ළමයි දුක මොන වගේද කියලා දැන් ළමයිට මදුරුවෙක්ගේ තුඩ පේනවද නෑනේ නේද නමුත් පේන්නේ නැති තුඩකින් විදිනකොට ළමයිට කොච්චර රිදෙනවද ඇලවයි අල්පෙනෙත් එකකින් විද්ද කොච්චර රිදෙනවද නිරේ ළමයි අල්පෙනෙති 100ක් 200ක් එකපාර අපේ ඇඟට විදිනවා එතකොට කොහොම රිදෙයිද ආනන්තරීය පාප කර්මාදිය සිද්ධ කළොත් ළමයි අන්න එහෙම දුක් විඳින්න සිද්ධ වෙනවා නිරේ හිතන්න බ්ලේඩ් එකකට අපේ අත චුට්ටක් කැපුණා කියලා චුට්ටයි කැපුනේ ලේ පොඩ්ඩයි ගියේ අපි කෑ ගහනව නේද ගමටම හැෙන්න රිදෙනෝ බුදු අම්මෝ කියලා. එතකොට ළමයි නිරයේ කොහමද? නිරයේ ඒ වගේ එකක් නෙමෙයි මුළු ඇඟ පුරාම කැපුම් ලබන්න සිද්ධ වෙනවා. එතකොට කොහමද ළමයි ඇඟ පුරාම ලේ ගලනකොට? අපි එක තැනක කැපුණට පස්සේ දනවනම් වේදනාවෙන් කෑ ගහනවා නම් මුළු ඇඟ පුරාම ඒ වේදනාව දැනෙනකොට කොහොම තියෙයිද? අන්න ඒ වගේ අපි නරක දේවල් කළොත් ආනන්තරීය ආදී පාප කර්ම සිද්ධ කළොත් අපි නිරයේ උපත ලබනවා. ඒ වගේම ළමයි තවත් නරක දේවල් කරාම ඔය තිරිසන් ලෝකේ ඒ වගේම අසුර ලෝකේ ඒ වගේම പ്രേත ලෝකේ උපත ලබන්න පුළුවන්. අපි එතනින් එතන ඉඳලා ඒ ලෝක හතරේ ඉඳලා ඉහළට තියෙන්නේ අපි හොඳ දේවල් කරොත් උපදින දේ. තැන් මනුස්ස ලෝකේ අපි උපත ලබන්නේ කොහමද? අපි ඊටාත්ම හොඳින් කාටවත් කරදරයක් නැතුව ජීවත් වුණොත් අපිට පුළුවන් ඊළඟ ආත්මේ මනුස්සාත්ම භාවයක් ලබන්න. ඒ වගේම සාමාන්‍ය මිනිස්සෙකුට වඩා අපි පන්සිල් රකින්නවා නම්, නැති බැරි අයට උදව් පදව් කරනවා නම්, හොඳට බණ භාවනා කරනවා නම්, ධර්මයේ ශ්‍රවණය කරනවා නම්, මනුස්ස ලෝකෙට වඩා ඉහළ තැනක උපත ලබන්නත් පුළුවන්. ඒ තැන්වල පහසුකම් වැඩි ළමයිනේ. දැන් බලන්න නිරේ ඉපදිච්ච කෙනෙකුට බත් කන්න පුළුවන්ද? හම්බ වෙන්නේ නැහැ බත්. නුගුත් හම්බ වෙන්නේ නැහැ. දුක් විඳ විඳ තමයි ඉන්න වෙන්නේ. අසුර ලෝකෙත් එහෙමයි. പ്രേත ලෝකෙ ඉපදිච්ච අයට මොනවද හම්බ වෙන්නේ? ෆ්‍රිජ් එකේ තියාගෙන අපිට කන්න බොන්න පුළුවන්ද? රත් කරගෙන කන්න පුළුවන්ද പ്രേත ලෝකෙ ඉන්න අයට? බෑ ළමයි. අපි කෙල ගහනව නේද? අපි හොටු ඌරලා දානව නේද හෙම්බිරිසාව ඇදුනාම? ආන් ඒව තමයි කන්නේ പ്രേත ලෝකෙ අය. රසයි දන්නේ නැහැ නේ අන්න ඒව තමයි പ്രേත ලෝකේ ඉපදුනොත් කණ්ඩ වෙන්නේ ඒක പ്രേත ලෝකේ උපදින්නේ මොනවා කරන අයද වැඩිපුරම පෙරේතකම් කරන අය නවත් සමානයිනේ പ്രേත ලෝකේ උපදින්නේ ළමයිනේ වැඩිපුරම පෙරේතකම් කරන අය වැඩිපුරම ලෝභකම් කරන අය මගේ මේක මටත් ඕන මගේමයි කියලා තව කාටවත් දෙන්නේ නැතුව අපි ලෝභකම් කරනවානේ සමහර දේවල් වලට අන්න ඒ ලෝභකම් කරන්නේ මේ අත් දෙකින් බදා ගන්නත් අපි එහෙම කරනවා හැබැයි හිත හිත හිතාත් ඉන්නවා මට අරක හම්බුනේ නෑනේ එහෙම හිත හිතා ඉන්නකොටම මැරුණොත් එහෙම പ്രേත ලෝකේ තමයි උපදින්නේ එතකොට කණ්ඩ වෙන්නේ මොනවද ෆෘට් සලාඩ් එහෙම හම්බ වෙනවද ඒව හම්බ වෙන්නේ නෑ
api tuwale yak kep ewilla e sarawatika pulung kale gin piya dala me wisik karanawa ne e pulung kale thina sarawatika lewa kano ewilla preteyo rasa dannne neida preta loke ipadunoth lamai ne anna ewa thamai kanda wenne etoda eita uding lokeyak thiyenawa tirisan loke ballu balallu harak ehema monada kanne එතකොට මේ බල්ලු බලල්ල උන්ට දෙනවද අපි මේ හදපු හොඳම මාළු ටික චිකන් කෑල්ල එහෙම නෑ අපි කාලා කාලා සූපු කරලා ඉතුරු වෙච්ච කටු ටික තමයි දෙන්නේ නේද අන්න එහෙනම් උන්ට මේ බල්ලුන්ට තේරුම් ගන්න පුළුවන්ද මේ මාළු ටික පිලුණු වෙලා නරක් වෙලා මේක කන්න බෑ උන්ට ඒක තේරුම් ගන්න පුළුවන්ද බෑ හැබැයි මනුස්ස ලෝකේ ඊට උඩින් තියෙන අපිට තේරුම් ගන්න පුළුවන් නේද එහෙම නරක් වේගෙන එනවා නම් අපි මොකද්ද කරන්නේ විසික් කරලා දානවා නැත්තම් අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ තියලා රත් කරලා ගන්න බල්ලන්ට එහෙම පුළුවන්ද බෑ එහෙනම් තිරිසන් ලෝකේ දුකක් නෙවෙයිද ළමයි දැන් මනුස්ස ලෝකේ අපි පොලිමක හරි ඉඳලා හාල් ටිකක් මිලදී ගන්න පුළුවන් නේද තිරිසන් ලෝකේ බල්ලෝ එහෙම ඔය කන හැටි දැකලා තියෙනව නේද කුණු ගොඩවල් අවුස්සලා විසික් කරලා තියෙන දැන් මේ දේවල් නේ කන්නේ බලන්න කුරුල්ලෙක් වෙලා ඉපදුනොත් මොනවා හරි ධාන්‍ය වර්ග ඇට වර්ග එකක් කනවා වටපිට බලනව දහවතාවක් විතර හරි බයෙන් ජීවත් වෙන්නේ තිරිසන් ලෝකේ බලන්න ලේනෙක් වෙලා ඉපදුනොත් උන් හරි බයෙන් ඉන්නේ ලොකු කුරුල්ලෙක් ඇවිලා ඊට වඩා ලොකු සතෙක් ඇවිලා Taman දැහගනේද කියලා. එහෙනම් මනුස්ස ලෝකේ ඉපදුනොත් ළමයි මනුස්ස ලෝකේ ඉපදෙන්නේ එතාමත්ම පිරිසිදු සිතිවිලි තිබෙන සීලවන්ත ප්‍රතිපත්තිගරුක නරක වැඩ කරන්නේ නැති අය. ඊට ඉහළව තියෙනවා. මනුස්ස ලෝකෙන් ඉහළ දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුම් මහරාජිකේ වගේ. දිව්‍ය ලෝකවල ළමයි මෙච්චර දුක් විඳින්න ඕනේ ආහාර පාන හොයාගන්න. සැපවත් ජීවිත ගත කරන්න පුළුවන්. එහෙනම් දිව්‍ය ලෝකයක වගේ තැනක උපත ලබන්න නම් අපේ සිත තුළ පිරිසිදු සිතිවිලි තියෙන්න ඕන. අපි භාවනා කර කර ඉන්නකොට මිය යනවා. අපි බුදු ගුණ භාවනාව කරනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කරනවා. මෙහෙම කලින් අර මොනවා හරි දෙයකට ලෝභකම් කරනකොට මිය ගියොත් නේ ප්‍රේත ලෝකෙ උපදින්නේ. අපි ළමයි භාවනා කර කර ඉන්නවා. මෙත් වඩනවා මුළු ලෝකෙටම තමන්ගෙන් පටන් අරගෙන. එතකොටම සිහිය මිය යනවා. කොහෙද උපත ලබන්නේ හොඳ තැනක උපත ලබනවා දිව්‍ය ලෝකයක උපත ලබන්න පුළුවන් මේ ඔන්න දැන් දරුවෝ අහපු ප්‍රශ්නේ එතකොට හිතන්න මේව භාවනා කරලා මෙත් වැඩිම නෙමෙයි ඊට වඩා ලොකු භාවනාවක් කරනවා භාවනාව මේ දවස් දෙකක් නෙමෙයි අවුරුදු ගාණක් භාවනා කරලා ප්‍රථම ධානයට ද්විතිය ධානයට පත් වෙනවා අන්න ධානවලට පත් වෙනවා ධානයකට සමවැදිලා ඉඳද්දි එහෙම නැත්නම් මාර්ගඵලයකට සමවැදිලා ඉඳද්දි ළමයි කෙනෙක් මිය යනවා මිය ගියාට පස්සේ කොහෙද උපදින්නේ ළමයි අහලා තියෙනවා අර 30 උපදින්න පුළුවන් ස්ථාන 31 තියෙනවා දිව්‍ය ලෝක 6න් ඉහළ රූපාවචර අරූපාවචර ලෝක ඒ වගේම බ්‍රහ්ම ලෝක තියෙනවා අන්න ඒ වගේ තැන්වල සැපයන් විතරක්මයි තියෙන්නේ දුකක් කියලා එකක් දැනෙන්නවත් නැහැ දැන් මනුස්ස ලෝකෙදී අපිට මේ ෆෑන් ටික ඕෆ් කරොත් ඉන්න පුළුවන්ද ළමයි බෑ දාඩියයි දුකයි අර ලෝකවල රූපාවචර අරූපාවචර ලෝකවල බ්‍රහ්ම ලෝකවල එවැනි දුකක් නැහැ. එහෙනම් කෙනෙක් බණ භාවනා කරනකොටත් මාර්ගඵලවලට පත් වෙලා ඉන්නකොටත් මිය ගියොත් ළමයි ඒ වගේ ස්ථානවල තමයි උපත ලැබෙන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක් මිය ගියොත් ආය ආත්ම හතයි උපත ලබන්නේ. ඒ ආදි වශයෙන් ධර්මය තුල ඒ කරුණු කාරණා ටික සාකච්ඡා කරනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මේ පිළිතුර ප්‍රමාණවත් කියලා හොඳයි අපි තව එක ප්‍රශ්නයකට කෙටියෙන් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසරයෙන්ම හඳුනන්නේ අපි ඉතිරියදා පාඩම් කරාට ඒවා අපේ මතකයේ ඇනිලා තියෙන ඉතා කෙටි කාලයක්. ඒවා මතක වීමට හේතු මොනවද කියලා අපිට පහදලා දෙන්න හඳුනන්න. ඔව් හොඳයි ඒක ඉගෙන ගන්න දරුවන් විදියට ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. අපිට ගොඩක් දේවල් ඇත්තටම මතකේ ධාරණය කරගන්න ධාරණ ශක්තිය කියන එක දියුණු කරගන්න බොහෝ ක්‍රම ශිල්ප තියෙනවා. ඒ අතර බුදුදහම තුලත් මතකය ගොඩක්ම තිබිච්ච හාමුදුරුව කෙනෙක් තමයි අපිට ශාසන ඉතිහාසයේ හම්බ වෙන ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ඒක නිසාම තමයි ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරික විදිහට බුදුහාමුදුරුව වඩින හැම තැනකදීම උන්වහන්සේට ධර්ම කාරණා මතක තියාගන්න පුළුවන් නිසා උන්වහන්සේට හැමදේම දේශනා කළේ. සාමාන්‍ය මිනිසෙකුගේ මතකයට වඩා දහස් ගුණයකින් වැඩි මතකයක් තමයි ආනන්ද හාමුදුරන්ට තියෙන්නේ. ඉතින් අපිත්
විවිධ ක්‍රම අනුගමනය කරනවා දරුවනේ මතකය දියුණු කරගන්නට පුළුවන් ප්‍රධාන ක්‍රමයක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කම තිබෙනවා භාවනා කිරීම. ඒ භාවනා අතරනොත් ආනාපානසති භාවනාව. ඒ කියන්නේ සිත පිරිසිදු වෙන්න තමයි ළමයි අපිට ඒ සිත තුල ධාරණය කරගන්න මතකේ තියාගන්න ඕනේ කියන ඒවා තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරියට ඔය සුදු රෙදි ළමයි දැන් ඇඳගෙන ඉන්නවනේ නේද? ඔය සුදු රෙදි නිල් පාටට හුරු කරගන්න ඕන. ඔය නිල් පාට අල්ලන්නේ නැහැ ඔය සුදු රෙද්ද අපිරිසිදුයි නම්. නිල් දාන්න කලින් සුදු රෙදි හොඳට පිරිසිදු කරන්න ඕන. එහෙම නැත්නම් ඕනම සුදු රෙද්දකට තවත් වර්ණයක් නිවැරදිව එකතු කරන්න නම් සුදු රෙද්ද පිරිසිදු කරගන්න ඕන. අන්න ඒ වගේ අපේ සිතත් ළමයි පිරිසිදු කරගෙන තව දෙයක් දැම්මට පස්සේ ඒක කාලයක් රඳාපවතිනවා. ඉතින් බුදුදහමට අනුව අපිට ආනාපාන සති භාවනාව, ඒ කියන්නේ තමන් හුස්ම ඉහළ පහළ ගන්න ආකාරය බලාගෙන ඉඳීම කියන භාවනාව සිදු කිරීමෙන් මතකය දියුණු කරගන්න පුළුවන්, ධාරණ ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන් බව ඒ භාවනාවන් වල යොමු වෙලා ඉන්න අයගේ ජීවිත කතා වලින් ඒ ජීවිත දිහා බැලුවට පස්සේ තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මම හිතනවා ඒ ගැටලුවට පිළිතුර ප්‍රමාණවත් කියලා. අපි කාල වේලාව ඉක්මලා යන නිසා තවත් ධර්ම දේශනාවන් සඳහා වැඩම කිරීමට ඇති බවින් මෙම ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා. මෙම ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දක්වන මේ පුංචි දරුවන්ට ශ්‍රී මේදානන්ද දහම්පාසලේ දුවා දරුවන්ට අපේ උප ප්‍රධානාචාර්යනී ගංගා වීරසිංහ ගුරු මහත්මිය ප්‍රදාන ඇදුරු මණ්ඩලයේ සිළු දෙනාටමත් ඒ වගේම 2022 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලයට ඒ හැම දෙනාම ඉතාමත්ම පින්දීමෙන් යුක්තව සිහිපත් කරනවා. ධර්මයේ ශ්‍රවණය කිරීමේ ධර්මයේ සාකච්ඡා කිරීමේ ආනිසංස බලෙන් අපේ මේ පුංචි දුවා දරුවන්ගේ ඉදිරි අනාගත ජීවිත අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන රටට දැයට සමයට වැඩ ඇති ශ්‍රේෂ්ඨ දරුවන් වන්නට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික ශක්තිය නිරුක් නිරෝගී චිරජීවනය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසන්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසන්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසන්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඒතුම් ධර්ම සාකච්ඡා පැවැත්වූ බලංගොඩ ධම්මරත්නය ගරුණීය ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් මේ උතුම් ශාසනික ඉතාසද්දන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අපි සාදුනන්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඇතෙම උදාර වූ වැඩසටහනක් තිබේ. හරිම ලස්සන වැඩසටහනක්. ළමයි කතික විදියට ප්‍රශ්න ඇහුවා අපේ ස්වාමින් වහන්සේත් ඒ ප්‍රශ්නෙට ළමයින්ට තේරෙන විදියට හරි දක්ෂ විදියට ඒ වැඩ පිළිතුරු දුන්නා. ඉතින් මේ වැඩසටහන නිර්මාණය කිරීමේ සංකල්පේ කාගේ වුණත් ඒ උදාර වූ සංකල්පයක්. වෙනදා මං ගිහිලා තියෙනවා ලංකාවේ වටේම වැඩසටහන් වලට ගොඩක් වෙලට සිල් සමාදන් වැඩසටහන් වලට. ඒ වයිද තියෙන්නේ පුංචි ළමයි නිකන් පැත්ත කරලා ඉන්නෝ සිල් ගන්න තැන. වැඩිහිටියෝ සිල් ගන්නෝ අනේ පුංචි ළමයි පව්. ඒ ළමයි පැත්ත කරලා ඉන්නෝ සමහරලාට තේරෙන්නේ නැහැ කියන ඒවා. අද එහෙම නෙමෙයි අදේ ළමයින්ට මේ සීල සමාදන් වැඩසටහනේ සුජුවම නැගිටලා තමන්ගේ තියෙන ප්‍රශ්න අහලා ඒවට උත්තර දැනගෙන යන අවස්ථාවක් දුන්නා. අපේ උපාසක උපාසිකයන්ට හරි ප්‍රබෝධින් ඇහුවා. ඉතින් ওই වැඩසටහන නිර්මාණය කරා වූ ශ්‍රී මේදානන්ද ධම්පාසලේ ඒ ආචාර මණ්ඩලයට ඇතුළු ගෞරව ස්වාමින්වහන්සේත් පිරිසට මාගේ හදපිරි ස්තුතිය මම මේ අවස්ථාවේ ප්‍රණාමය දක්වනවා. ස්තුතියි.